සංගීතයේ කතාවට ආදරය කරන ඔයාව ගොඩාක් ආදරෙන් පිළිගන්නවා මගේ channel එකට. ඔයාලට මම අද කියන්න යන්නේ සුපිරි ගායක මහීගේ මනාලිය වූ ડોක්ටර් අසේනි ගැන. වීඩියෝ එකට යන්න කලින් පුංචි ලිමක් කරනවා මගේ channel එක subscribe කරන්න කියලා. ඒ වගේම like කරන්න, comment කරන්න, තවත් නොදන්න යාළුවෙකුට දැනගන්න share කරන්න කියලා ඉල්ලීමක් කරනවා. මහීට හම්බුණු අභියෝග හමුවේ මහිනන් නොසලී ඉදිරියටම ගියා. මොකද එයාට බාධක එන්න එන්න එයාලා ඒව ඉවසීමෙන් දරාගෙන ඉදිරියට ගියා. අසේනිත් ඒ වගේ. ගෙදරින් එයාලට ප්‍රශ්න ගොඩක් ආවා. ඒ වගේම කලණගෙන්, කල්පනගෙන් එක් දිගින් දිගටම ප්‍රශ්න ආවා. ඒත් ඒගොල්ලන් ඒ ගැන එච්චර හිතුවේ නැහැ. ඒ ප්‍රශ්න වලට මුහුණ දීගෙන ඉස්සරහට ගියා. මේ කතාවේ මේ යන කොටස්වල අපට බලා ගන්න පුළුවන් වෙන්නේ අසේල මුදලාලිගේ ගෙදරින් මහීට කරන තර්ජන ගැන තාරින්න කියලා. ඒත් ඒ සම්බන්ධයෙන් කඩන්න ඒගොල්ලන්ට ඒ තරම් ලේසි වෙන්නේ නැහැ. මොකද ඒගොල්ලන් ආදරය කරන්නේ දේපලවලට, ධනයට, තණ්හාවට නෙවෙයි. ඒ වගේම බලයට, ඒ දේවල් වලට ඒගොල්ලන් එච්චර කෑදර නැහැ. ඒව පස්සේ යන්නේ නැහැ. ඒත් ඒගොල්ලන්ට හැමදාම උනේ ප්‍රශ්නමයි. අහිංසකකම නිසා හැමෝම තලන්න පෙලන්න උත්සාහ කරනවා. ඉතින් මේ සංගීත ජීවිතයේදී යාලට හැමදාම වුණු බාධක මැඩගෙන ගාමන්ට් එකේ ෂෝ එක කරලා ගොඩාක් ජනප්‍රිය වුණා. මේ ඊට පස්සේ එතනින් ඉදිරියට මහේගේ සංගීත ජීවිතය ලස්සන වර්ණවත් එකක් වුණා. ඒ වෙද්දී මහේ ගොඩාක් මහන්සියෙන් කැපවීමෙන් දිවාරෑ නොබල වෙහෙසිලා වැඩ කරලා මේ සංගීත ජීවිතයේ ඉහළින් ඉහළටම යනවා. ඉතින් ඒ වෙද්දී මහේ සංගීත ශේෂ්ත්‍රයේ සුපිරි ගායකයෙක් විදියට වැජබෙනවා. ඒ වෙද්දී අසේනිත් අපි හිතුව පරිදිම එයාගේ උපාධිය අවසන් කළා ડોක්ටර් කෙනෙක් වෙනවා. මේ සිද්ධි වෙන අතරේ දේශපාලන ජීවිතයේදී කල්පනට සිද්ධ වෙන්නේ ඇමතිකමක් නැති කරගෙන දේශපාලන ජීවිතෙන් සමුගන්න. ඒ නිසා සීයා අසේලට තේරුම් කරලා දෙනවා වඩාත්ම අසේනිට ගැළපෙන්නේ මහී බව. අපට ඉදිරියේදී දැක බලා ගන්න පුළුවන් මහේගේ අසේනිගේ වෙඩින් එක.